පස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොයුරු රියාජ් බදියුදීන් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසා මුදාහැරි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පසුගියදා ප්‍රකාශ කළා. අදාළ සිද්ධිය පිළිබඳව දේශපාලන වේදිකාවේද දැඩි කතාබහකට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද කතාබහට ලක් වුණා. මීට කලින් මේ සිදුවීම වෙලා වාණ්ඩු ආවට පස්සේ අපි දැක්කා අපි හිටපු වග්ගීතු ඇමතිවරයෙක්ගේ සහෝදරයෙක් මේ පාස්කු පාර සම්බන්ධයි කියලා ඍජුව සම්බන්ධයි කියලා බෝම්බ රැගෙන ගියා කියලා කාරණා ප්‍රකාශ හද මාධ්‍ය තුල විවිධ ජනමාධ්‍ය තුල පළ වෙනවා. ඒ වගේ මේ ආසන්න දිනයක කියනවා එහෙම දෙයක් නැහැ. ඒ නිසා එතුමා නිදාස් කරන්න සිද්ධ වුණයි කියන කාරණා. සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බ පිපිරවීම සම්බන්ධ කරන ලද බෝම්බ කරුවන ඉන්සාෆ් අහමඩ් සමග 2019 වර්ෂයේ පවත්වන ලද අමුතුම් හතක සම්බන්ධතාවයක් මත 24/14 වෙනිදා අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉන්පසුව 79 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විද්‍යාන පනතේ 6.1 වගන්ති प्रकार दिन तुराने प्रश्न मस तुण बेगिन देवतावास हयाक्षुग लागिन विमर्शन कटियन ये सिद्धुकर विमर्शन कटियुदी मेम शकुंबीट हो राष्ट्रवादी क्रिया मेते विमर्शन वलदी करण अनादर भी विमसी मेदीम एक स्थापित कलतीन एपिल बंद विमर्शन कर සියලුම දුරකතන දුර්ගම හැමතුම් ආතක් පවන දිනවා ඒ සියලුම දුරකතන හැමතුම් අරගෙන තින්නේ අමාත්‍යාංශයේ දුරකතන මගින් විශ්වාස කරන්නේ ව්‍යාපාරික කටයුතු කියන්නේ අවසාන දුරකතන පරිවිද ආරම්භ තින්නේ මේ සිද්ධියට මාස 3කට පෙර එතකොට ඒක නිසා තමයි ඍචුව මේ පිළිබඳව අදාළ සාක්ෂි ආදිය නැති නිසා තමයි නිදාස් කරන්න කටයුතු කළා කියන හැබැයි නිදාස් කරයි කියලා ඒක මේ නිර්දෝෂීභාවය නෙමෙයි ඒ වගේ අපි හිතෙනවා වග කිය යුතු පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයාගේ ඒ දෙබිඩිසහගත පිළිවෙල සාධාරණයක් ගත්තොත් කවුරුත් නිලධාරී මං හිතනවා ඉදිරියට එහෙම නොවේ ආණ්ඩුවක් දැකගෙන මේ වැඩපිළිවෙලට යන්න පුළුවන් නිසා ඒ සඳහා ගන්න පියවර කියන කරු එමුතුනි කෙටි ප්‍රකාශකවරයාත් ඒ කරපු ප්‍රකාශය සුදුසු නැහැ නමුත් එතුමා ප්‍රකාශයක් කරන්න තිබුණේ පොලිස් නිලධාරියෙක් කැටියට පරීක්ෂණයකින් පසුව මාධ්‍යයට මාධ්‍ය සම්දර්ශනක් දානවනේ දේශපාලඥයෝ වගේ ඒකයි මේකේ නරක අපි එක ගැනස් වෙන්නේ